වේදනා කියනකොට සංපස්සජා වේදනා හැම වෙලෙම ඇති වෙන්නේ. යම්කිසි ආකාරයක මනවලන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේවා පිළිබඳව. ඒවා වඩිනවා කියන යම්කිසි ආකාරය හරවත් කියන හැඟීම මුල් කරගෙන. මෙතනින් ඒව ඇතුළු කරන්න පටන් ගත්තා. ඒ ඇතුළ නිසා ඒ වස්තුවේ ස්වභාවය ඉක්මවා කියන එක ඔහුට එනවා. කැඩෙන බිඳෙන විනාශ කරන වස්තු. කඩන බිඳෙන විනාශ කරන දේවල්. කැඩී බිඳී විනාශ වී යන දේවල්. මේක ආකාර තමන් කැමති වුණත් නැතත් විවිධාකාර පරිණාමයන් තමන් අකමැති පරිණාමයන්ට පත් වෙලා යන දේවල්. විපරිණාමයට පත් වෙන දේවල්. මෙහෙම නොවන ලෝකයක් නැහැ. එවන් ලෝකයක යම්කිසි දෙයක තමන් හිත වැදගත්තා නම් මම කරගන්න හෝ මගේ කරගන්න හෝ බලාපොරොත්තු වුණා නම් අන්නේ බලාපොරොත්තුවත් එක්කද ඇති වෙන ආමතර වේදනාව ගොඩ නැගෙනවා ඒක. අපි හිතමුක මෙහෙම දෙයක්. යම්කිසි දරුවෙක් දරුවෙකුට තුවාලයක් වෙනවා, ලෙඩක් හැදෙනවා අපිට පේනවා. ඒකත් අපිට අරමුණු වුණා. හැබැයි ඒ අරමුණු වුණා කියලා ඒක අපිට මහ වේදනාවක් ඇති කළේ නැහැ. දැන් මගේ දරුවාට කියලා තමන්ගේ දරුවෙකුට අසනීපයක් වෙනවා. ඒ වගේ අසනීපයක් ලෙඩක් වගේ හැදිලා ඉතින් හරදරයක් වෙනවා. ඒ වගේ තමයි මානසික වශයෙන් විශාල වේදනාවක් උපත් වෙනවා. දැන් මේ වේදනාවේ වෙනසක් තියෙනවා. එකක් තමයි මගේ නිසා ගොඩ නැගිච්ච එක. ඒ වේදනාව සෙල්ලම් වේදනාවක් නෙමෙයි. හැම වෙලාවක පාසම හැකයක්, උගුසක්, බයක්, සයිකැටිදයක් ඇතුව ඉඳලා ඇති වෙනකොට මානසික වශයෙන් දරන්න බැරි මට්ටමේ විශාල වේදනාවක් ඇති කරනවා. තමයි වික්ෂිප්තතාවයේ දරන්න බැරි විදිහට විසෝ වෙනවා. ඒ තරම් අමාරුව කරන අවස්ථාවක් ඉන්නවා. දැන් ඒක කවදාවත් මමයේ මගේ කියනවා මේ සිද්ධියට සම්බන්ධ නැතුව ඉන්නේ. බාහිර එවඳුම පුද්ගලයෙක්, එවඳුම දරුවෙකුට කරදරයක් වුණා. ගණන් ගත්තේවත් නැහැ. ගණන් ගන්න දෙයක් තිබුණේ නැහැ. අනේ සම්පස්සජා වේදනාවක් තියෙන වෙනද? මම කරගත්ත, මගේ කරගත්ත දෙයකට බාධකයක් කරදරයක් එනකොට ඒ හේතුවෙන් හටගන්න වේදනාව. ඒක මහ විශාල දුක් වේදනාවක් බවට පත් වෙනවා. දෝමනස්ස කියලා කියන්නේ ඒක. දැන් කායික වේදනාවක් තියෙනවා. දැන් කායික වේදනාවක් තිබුණාම ඒ කායික වේදනාව අපිට ස්වභාවයෙන් දැනෙන වේදනාවක් වෙනවා. ඒ වගේම සමහර වෙලාවට ඒ කායික වේදනාව අපි විසින් යම්කිසි බලාපොරොත්තුවක් වෙනවා නම් මේබඳු අවස්ථාවක් මට එපා. මම කැමති නෑ මේබඳු වේදනාවක. මම කැමති මෙන්න මෙහෙ මෙහෙක. ඉතින් අපි මනසින් නිගමනය කරගන්නවා කැමති පැත්ත. ඒ පැත්ත නොලැබෙනකොට අර ලැබෙන වේදනාවට මහ වේදනාවක් වෙනවා. හැබැයි දැනුනේ කායික එක මට්ටමමයි. එක මට්ටම විනාශ බවට පත් වෙනවා, ලොකු වේදනාවක් බවට පත් වෙනවා. අපි මානසිකත්වයේ ඒක බලාපොරොත්තු වෙන්නේ නැත්නම් දැන් ඒ කියන්නේ අපි මෙහෙම හිතමුකෝ අපි දැන් අවුවේ ඉඳගුණොත් අවුවේ රත්නේ කොහොම තරයි. අවුවර පිටිනේට කායික වේදනාවක් දැනෙන කායික වේදනාවක්. දැන් අපිට දින්දෙන වහලෙක වාගේ අනුංග වෙල කරලා අවුවේ. මේ දරහත් වේදනාවක් දැනෙන. හැබැයි අපි කැමති නැහැ. එහෙම වැඩ කර කර ඉන්න. දැන් මට ඕනේ ලියක් හදාගන්න මගේ ඉඩම වාව ගන්න. අලුතෙන් හොඳ ඉඩක් ඇල්ලගුත් හම්බ වුණා. හිතා හරි සතුටයි. දැන් වාව හදලා ගත්තොත් මේක මට. එහෙම සතුටක් කියලා. ලියක් හදාගෙන උදව් දෙනවා කියලා කියනවා. ඉක්මකල ගෙවල හපන. ලිය හදලා දෙන්න මම සල්ලි දෙන්නම්. කවුරු හරි වැඩි හිටියට කවුරු හරි ඉඩම පරිත්‍යාග කරගෙන මෙහෙමත් කියනවා. දැන් හරි සතුටින් ඒ පුද්ගලයා වහින තමන්ගේ වැඩේ කරගන්න. සෑදවල වලනට අපූර්ණ අවු වැඩ කරනවා. වැසෙත් වැඩ කරනවා. අවුවර දෙවුණත් වැසර අවුවර වෙන්නත් වැසර දෙවුණා. ඔවුරු දැන් දැනෙන්නේ අර කියන වේදනාව. අර වහලෙක් වාගේ අනුග වැඩ කරලා අනුත වැඩ කරලා දෙන්න තිබුණා අපි විච මානසික රත්යේ නෙමෙයි දැන් තියෙන්නේ. දැන් මෙතෙන්දී අර වේදනාව උහුල. අර කායික වේදනාවමයි දැනුනේ. කායික දුක් වේදනාව දැන් වෙනස් වෙලා ගියා වෙන හේතුවකින්. මමත් මේ බදාගත්ත නිසා ඒක අඩු වෙලා ගියා. අඩු වුණා කිව්වෙ අඩු වුණා වගේ දැනුණා. අඩු වෙලා නෙමෙයි තිබුණේ. ඒක දැනෙනවා. එහෙනම් අපි දැන් මානසික අනුංග වැඩ කරනකොට මට ඕනේ මට වෙලා තියෙන අනුංග වේවා කරන්න මෙහෙම අදහසක් ගත්තා. අපිට ඇති වෙනවා ද්වේෂය මුල් කරගන්න. පරෝපකාරය මුල් කර නොගත්ත මානසිකත්වයේ දූෂ්‍ය මානසිකත්වය. අනිත් දූෂ්‍ය මානසිකත්වයේ කායික වේදනාව හදාගත්ත එක තමයි අපි වැඩිපුර වෙන්නේ. ඉවසන්න බැරි වේදනාවක් තිබුණේ නැහැ. ඒක ඉවසන්න බැරි වේදනාවක් හැටියට ලොකු නමාරුව දැන්නේ. අනුගේ වැඩක් නෙමෙයි. මට ඇයි වැඩක් නෙමෙයි. මට ඕන වැඩකුත් නෙමෙයි. තාම එකමගේ හතුරේ තාවේ මදිවනේ.
ඒ වුණාට මගේ අත්තාව හැටියට මට කිව්වා හවතින් ගිහලා මේ පොඩි පහවල් අතවත් සුද්ධ කරපන් කියලා. දැන් මට හිතුණා අහතුලට වත සුද්ධ කරන්න. බෑ කිව්වොත් මගේ රස්සාවත් අයින් කරන්න. මොකද කරන්නේ? මෙදකින් කාල කන්නේ. වැස්ස ඉවරේ මුත් නෑ, උවේ ඉවරේ මුත් නෑ. දැන් හරියම හරියම වත සුද්ධ කරගන්න. ලොකු වෙනසක් තියෙනවා. අන්න ඒ වගේ ඇති වෙන වෙනස. දැන් මේක මානසිකත්වයේ තුලින් ඇති වෙන කායික වෙනස් වීම. එක සමාන වේදනාවක් විවිධාකාරයෙන් වෙනස් වෙලා දැනෙන. දැන් මේකෙදි සම්පස්සජා වේදනා හදාගත්ත එක තැනක. අපි ඉතින් ගොඩනගාගත්ත ලෝකෙක ඇලීම ගැටීම මුල් කරගෙන ගොඩනගාගත්ත ලෝකෙක ආකාරය. ඒක සම්පස්සජා වේදනා වේ. දැන් මම කැමති ඉතාම පිරිසිදුයි. නාලා හොඳ ඇදුමක් ඇදගෙන ওই විදිහට යනකොට කවුරු හරි මල පාරක් ගහන. ගොම්බිටකින් ගැලු. දැන් ඒ වගේ උනාට පස්සේ කායකත් වැඩිනවා. දැන් මනසම සිදෙනවා කය වුන් කරගෙන විශාල වශයෙන්. ඒතර ඒ විලාසිතී කියන වේදනාව ඒක. අපි කුඹුරේ වැඩ කරලා නැත්නම් මොනවා හරි මේ වෙන වැඩක් කරලා එනකොට මඩවලක මල මොනවා හරි ඇදලා එහෙම වෙලේ ඉඳලා කවුරු හරි මලටිකින් ගැලුවා. දැන් එතනදි සැවෙන මල වැදුනා. දැන් මේ දෙකේ වෙනසක් නැහැ. පිරිසිදු වෙලා කොහොමද ආලා පිරිසිදු වෙලා හොඳ ඇදුමක් හැදගෙන ඉඳලා මල ගාපු එකයි. අර මල ගාගෙන වැඩ කරගෙන ඉන්න වෙලාවට කවුරු හරි ඇඟේ මල ටිකක් ගාපු එකයි දෙකම ඇඟේ මල ගෑවා. නමුත් මේ දෙකේ වෙනසක් තිබුණා. ඒකෙන විලාස හිතීමක් ඇති වුණා. පිරිසිදුව ඉන්න මානසිකත්වයේ දිහා හිටපු කෙනාට අපිරිසිදුව මහා අමාරුවක්. අන්න සම්පස්සජා වේදනාව ගොඩනගිටේ. ඒතර වේදනාව කියන එක එකක්. කායික වශයෙන් ලබන තියෙන උරුම වේදනාවක් තියෙනවා. අනික තමයි මනසින් ගොඩනගා ගන්න මානසිකත්වය නිසා ඇති කරගන්න වේදනාව. කෘතිම වේදනාව. මෙන්න මේ කෘතිම වේදනාව තමයි සම්පස්සජා වේදනාව කියන්නේ. මම කරගන්න, මගේ කරගන්න, මගේ தත්ති සුද්ධ කරගන්න, ඒ ආදී බලාපොරොත්තුන් ගොඩනගා ගන්නා විදිහට විරුද්ධ වෙනකොට ඇති වෙනවා මානසිකත්වයේ සහ කායිකත්වයේ වෙනස. කොහොම බලපාන? ඒක ලොකු වේදනාවක් නේද? දැන් දරුවාට උගන්වන්න. එක යනවා එක ගිලා ගන්න දරුවා ඉස්කෝලේ යනවා. හොඳ ඉස්කෝලේකට දාගත්තා හොඳ දක්ෂ ගුරුවරු. ඒක ඉගෙනගත්ත කතියේ ශිෂ්‍යත්වයෙන් පාස් වෙනවා. වගේ පුතත් දැන් තම බොහොම අමාරුයි ඒක ඇතුළත් කරගත්තේ. ඔහොම යවලා හිටන් ඉතින් කොරන්න දෙයක් නැහැ ඉතින් දරුවා පොඩි තව ඉන්න අපිට ඉන්න වෙනවා දරුවා හැක් ගන්න. වඩ පිට බලනවා ඉන්න දෙයක්වත් නැහැ අවුල්. ගහ කුණු ගහේ කොහාට හරිලා ඉන්නවා දාඩිය මුගුරු පෙරේනවා. හැබැයි අර අමාරුව අමාරුවක් නැති වරමත් වුණා. දරුවා නිසා දරුවාගේ මුල් කරගත්ත දරුවාට ගැනීමට තියෙන හතුර නිසා අරක යටපත් වුණා. යටපත්ින් අපි මේ වේදනාව දරනවා. දැන් මේකත් කායික වේදනාවක්. විලක් කරගත වෙන හේතුව. අපිට හිතේන කාරණේ බලහත්කාරයෙන් ඉඳලා බෙදර කර ගිහිලා ඉන්න කරන්න දෙයක් නැහැ. බෙදර හඬු වෙලා හරි බල්ලා පනලා හරි යන්න දෙයක්වත් නැහැ. ආවත් ඉතවත් යන්න ඕනේ නෑ දැය හැටි දින්නේ දෙත්තේ කයාලුවේ බෙදර ඉච්චර. වෙන යන්න දෙයක් නැහැ එහාට ගියා. ආ බොහොම හොඳයි. ඉතහාක මටත් මේ විදිහට ඇතුල් ඉතිලා මේ ස්කෝල් ළඟින්ද. මෙලා මේ එකපලෙන්. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් එතන ඉඳලා දැන් ඉතින් තාම මෙතන ඉඳහම. ඉච්ච දෙක. දැන් ආයි තාම වද ඉඳිනවා මරත්. දැන් මේ මානසික වේදනාව පිළිදින තවත් ක්‍රමයකට. මේ හැම දෙයක්ම වෙන්නේ ඇලීමයි ගැටීමයි මුලාවයි මුල් කරගත්තා. යථාර්ථය දකින්න නැතුව. ඒ නිසාම අපි යම් යම් දේ පතනවා. යම් යම් ප්‍රවාහ බලාපොරොත්තු වෙනවා. පැවැත්මේ ස්වභාවය බලාපොරොත්තු වෙලා ඒක ඒ ආකාරයෙන් නොලැබෙනකොට ඊට විරුද්ධ වෙන හැම ප්‍රශ්නකෙදීම අපි වේදනාව විඳිනවා. ගොඩනගාගත්ත වේදනාව. මෙන්න මේක තමයි ප්‍රශ්නේ ලබන්නේ. දැන්තර වේදනාව නිරෝධ කරන්නේ කොහොමද? හටගත්ත යමක් ඇතනම් ඒ හටගත උරුම මේකයි. හරියක් තියෙනවා කියලා හිතාගෙන හරියක් නැති දේවල් පස්සේ ගොඩනගාගත්ත රූපයක් මුල් කරගෙන එවඳු වන්නා වූ ගතක් හිතක් ඇති වූ එවඳු පරිසරයක් හොඳයි කියලා අරගෙන මූලකමින් වැස තියකේ තීරණේ මේකනේ. ඉතින් ඒකේ ගොදුරු වෙන දෙයක් නේ හදගත්තේ. ඒ නැති මොනවා කරන්නද? මුලාවෙන් ගොඩනගාගත්ත දේ නිසා කරන්න දෙයක් නැහැ කියනකන් කිවිච්චා. මේ ඊටපස්සේ මම හදන්නේ නැහැ හැමිකම්. යථාර්ථය තුළ ඔය අදහසට ආවටවත්. අර එන කම්පන උපේක්ෂාවෙන් වේදනාව ගන්නක්වත් නැතුව. අනේ වේදනාව පිළිබඳ ප්‍රශ්නයක් අපිට ඇති කරන්නේ නැහැ. අන්නේ වේදනාවේ ස්වභාවයක් තියෙනවා. ඒකට විරුද්ධව ප්‍රතිචාර දක්වන මානසිකත්වයක් ගොඩනගිනවා හැම වෙලේම. ඒ වේදනාව ආස්වාද සහගත නම් ඒ පස්සේ ඇලිලා යන මානසිකත්වයක් ගොඩනගනවා. ඒ වේදනාව කටුක ස්වභාවයක් ගත නම් ඒකට ගැටෙන සරණ කරන විදිය මානසිකත්වයක් ගොඩනගලා ඉදිරියක් හදා ගන්නවා. ඒ ඉදිරිය එක ඇලීම මුල් කරගෙන එක ගැටීම මුල් කරගෙන එක මුලා මුල් කරගෙන. එතකොට සසර ගමනක දුක්ඛිතභාවයේ යලි යලි ගොඩනගලා දෙනවා ඒ වදුම වැරදි පැත්ත. අනේ වේදනාව නිරෝධ කරනවා කියන්නේ
අන්නේ ආකාරයෙන් වේදනාවේ යථාර්ථය දැකලා අපි ගොඩනගා ගන්න වේදනාව මුලා ගොඩන වේදනාවක් බව දැකලා ඒ ගොඩනගාගෙන අපි යන්න බලාපොරොත්තු වෙන්නේ මොනවා හොයන්නද කවුරු වෙන්නද කවුරු වෙලා කොයි ආකාරයෙන් ජීවත් වෙනවද හරියයිද ඒ ඔක්කොම මුලා පැවැත්මක තියෙන ස්වභාව අවස්ථා නේද කියලා දැකලා මට වැඩක් නැහැ මේ ලෝකේ කවුරුවත් එලා කවුරු වෙන්නද මම කවුරු වාගේ වෙන්නේ එහෙම එකක් මට අවශ්‍ය නැහැ එහෙම පැවැත්මක් මට අවශ්‍යත් නැහැ අසාර ප්‍රයත්නක මුලාවෙන් ගත තීරණ නිසා මේ ටික හම්බුනේ. එහෙනම් මින් ඉදිරියට එවදු ප්‍රයත්නක මගේ බලාපොරොත්තුවක් නැහැ කියලා යථාර්ථයෙන්ම තේරි හිතාවා. ඒ බුද්ධිලා ලැබෙන හැටි ජීවත් වෙලා කාලය ගත කරනවා. දුක කරදරේ දෙනවා. හැටිනේ. ඒක තමයි ස්වභාවය. ඒකක් දකින්න. ඉවන ස්වභාවයක් ඇද්දේකම අල්ලන්න දෙයක් ඇත්තේ නැහැ. කවුරු වෙලා හිටියත් ඉතින් අහගෙන කවුරු වෙන්නේ. අර වෙන්න කෙනෙකුත් නැහැ. අනේ වීමා කරේතන භවයක් නැහැ. කාමයේ සම්බන්ධ වෙන යම් වීම බලාපොරොත්තු නම් කාම භවයකට පැනවෙනවා. උඩ කාම භවයක් ആയി. එන එවන් දෙයක් උඩ ആയി වෙන්නේ නැහැ. ඒකේ ඉක්ම කියන. ගන්න තීරණේ ඇලීම් ගැටීම් වල සහගතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ගන්න තීරණේ අත්හැරීම වැඩි විද්‍යාන පැත්තෙන් නම් ප්‍රශ්නේ ඉවර වෙනවා. ඒතරම් මානසිකත්වයේ ඉදිරියෙන් ඔහු යහපත් පැත්තට ගන්නවා. ඉතලා තිබුණේ වැඩක් නැති දේවල් පස්සේ ගිහිලා ඉඳන් හදාගත්ත කරදරයක් මේ තියෙන්නේ. දැන් ඒ නිසා ඒක මහා කරදරයක් බවට වතුන බවට ඇත්ත. දැන් මම මොකද කරන්නේ? මේකේ විදිය තව එකක් අල්ලගන්න එක නෙවෙයි. මේ අවසානය. මේ විදිහට වැඩ මට අල්ලගෙන පත් වෙන්න දෙයක් නැහැ ලෝකෙ. දැන් මේක කරදරේ තියෙන්නේ මේක හේතුවේ ඵලයේ තියෙනකන් විතරයි. හේතුව ගෙවෙන දවසක් එනවා එදාට ඵලයේ ඉවරයි. එහෙනම් මයි හේතු නිරෝධයෙන් ඵල නිරෝධයෙන් දවස මිසක් පරිවර්ත කියන දෙයක් මේකේ නෙවෙයි. මේක මම කරගත්ත මම ගුණනගා ගත්ත දෙක තියෙන ලැබිච්ච ප්‍රතිපලය. ඔය අදහස අභ්‍රහම ධර්මානුකූල අදහස. ඒ නිසාම තමයි ඔබ දිල ඇදෙනින් මිදෙන හේතු වෙන්නේ. ඒකේ පාවිච්චි නිසාමයි මිදෙන්න හේතු වෙන්නේ. නැඳ මිදෙන්නේ නැහැ නිකන්. ඒතොර එයා ලගිනවා නියම දුක්ඛාරය සත්‍යය. එච්චරකල් දැකේ නැති දුක් වෙන්නේ දැක්කේ. කුඹේ අනුමුති දේ සමේතුනි. ඒ දේම ඉස්සෙල්ලා ඇසුරු කරලා හැම දුකක් දැක්කේ නේ. අන් දුක විරහින් දකින්න කියන්නේ ඒක. ප්‍රියභාවී සිදෙනකම දුක දකින්නේ නැහැ. ප්‍රියභාවයේ හේරවට කියන තිරි සිඳින. ප්‍රියභාවයේ සිඳන පස්සේ තමයි කැත්ත දකින්නේ. ප්‍රියයි මధుරයි කියන හැඟීමේ යම් කිසි අවස්ථාවක ඉන්නකම්. ඒ දුක වහන්න. දැකගතේ දුක ඒකේ තියෙනවා. විඳිනවා නමුත් වැහිලා. ඒක ප්‍රිය කරන්න දෙයක් නෙමෙයි කියලා ධර්මානුකූලව දැකලා. ප්‍රියභාව සිඳිල යනවා. ප්‍රියභාව සිඳුනට පස්සේ දකින්නවා දැන් කොහොමද කියලා. අනු දුක දැක්කා. ඔකට කියන දුක විරිහි දකින්න කියලා. ප්‍රියභාවයේ සිඳිනකන් දුක දකින්න බෑ. ප්‍රියභාවයේ සිඳිනා අනිත්‍ය දුකක් දකින්න නෑ දුව බෑ. අනිත්‍ය දුකක් දැක්කට පස්සේ අසාරයි කියලා වැටුණාම ප්‍රියභාවයෙන් හිදෙනවා. ප්‍රියභාවයෙන් හිදුණාට පස්සේ ඒක දිහා දැක්කහම ඒකේ හැඟවිච්ච දුක දකින්නවා. ඒකත් දකින්න දුක් ආගෙනවා. ඉස්සෙල්ලා තිබුණ කරදරකාරී තත්ත්වයෙන් වෙන් වුණාම සුවයක් දකින්නවා. දැන් බුදුරජාන් වහන්සේ Nirodhe Suvayi කියලා කියනකොට Nirodhe කියන්නේ චිත්ත නිරෝධය කියලා දැනගත්ත අනේ පරිබ්‍රාජික වහන්සේ. චිත්ත නිරෝධය වෙන්නේ සුක චෛතසිකේ තියෙනවාද කියලා. සුඛ වේදනා වින්නේ සුඛ චෛතසිකේ. චිත්ත නිරෝධය සුඛ චෛතසිකේ රැඳෙන මොකද සුවේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් තැනක දුකක් නැද්ද? ඒ සුවයි කියන එකම මම කියන දුවේ. යම් තැනක දුකක් නැද්ද? එයින් ඒ සුවයි. බය වෙන්නේ මොකටද? මේ දුක ගෙනත් දෙන්නේ මෙන්න මේ වැඩ පිළිවෙල. ඒ වැඩ පිළිවෙලට බය වෙන්නේ. හේතුවයි අත්හැරින්නේ. හේතු අත්හැරනහම දුක් ඵලය අත්හැරෙනවා. දුක දුක්ඛ සත්‍ය වේද දුක්ඛ සත්‍ය දුක්ඛ වේද දුක දුක්ඛ වේ දුක්ඛ සත්‍ය නෝයි දුක සත්‍ය දුක්ඛ සත්‍ය වේ දුක්ඛ නෝයි ඔහතෝලාදී දුකේ ඥාන දුක කියන්නේ ඥානිය දුක දකින්න ඥානිය ඒකයි දුක්ඛ ආදි සත්‍ය කියන්නේ ඒක ඥානියක් නේද මෙන්න දුක හැදෙන හැටි මෙන්න දුක් වල ඒක දකින්න ඒ දකින්න නුවණට කියන දුක ආදි සත්‍ය දුකේ ඥාන වේයි මේක ගොඩනැගෙන්නේ මෙන්න මේ ආස්වාද මායාව. මුලාවට වත් වෙලා වටිනා දියක් මේක තමයි අල්ලන්න යන්න ඕනේ කියලා ගියහම. වැටෙන මුලා තමයි දුක වෙන්නේ. අනු දුකට හේතු. දකින්න නොවන. දුකට හේතුව ක්‍රියාත්මක කිරීම නෙමෙයි දුක සමුදය ආවේ සත්‍ය කියන්නේ. මෙන්න මෙහෙමයි මේ දුක ගොඩනැගෙන්නේ කියලා දකින්න නොවනද? යම් කෙනෙකුට මෙන්න මේ දිනුම් කන්න. අල්ලාගත්ත කෙනාටයි සෑහ ගැතිවෝ. ඔය දිනුම් කරුව අල්ලගන්න යම් කිසි විදිහක් අරනම් මේ එක සමාන පිරිසක් යවනවා.
දැන් ඔක්කොම එක දැඩිව අල්ලා ගන්න යන පිරිසක්. සෑක බලාපොරොත්තු වෙන වටිනාකම බලාපොරොත්තු වෙන දිනු කරු අල්ලන්න ගිහිලා එන පොරයක්. මොකද? උපාදානීය කරගන්න. උපාදානීය කරනවා කියන්නේ දැඩිව අල්ලාගෙන වදාගෙන ඉන්නේ. ඒකට වැදිනේ. වැදෙන්න අවාරණ ප්‍රශ්න තියෙනවා නම් විශාල උත්සාහයක් වීර්යයක් ගන්න. අනික පෙරපලගින් ඉහැටන් තමන් අල්ලා ගන්න. අනික එක උත්සාහ කරනවා. අල්ලාගත්තික ඇදලා ගන්න උවල්ලා ගන්න. ඒතොරම මොකද කරන්නේ? තව තව දෙවිව කනුව හිර කරන වීර්යය බදා ගන්න. ගලවන්න. දැන් මේක විහිසක් නේද? නැ උපාදානීය කියන්නේ සුවේ නෙමෙයි. සුවේ නිසා සුවේ දෙනදී අල්ලා ගැනීම. උපාදානීය කියන්නේ රූපයන්ගෙන් ප්‍රියමනාපයක් ගෙන දෙන බව හිතලා. ඒ නිසා රූප වටිනවා කියලා නිගමනය කරලා. ඒක අවදල අල්ලනවා අනිතනට ගන්න නොදී. තමා වශයෙන් වර්තනා. මෙන්න මේ කියන විහෙත උත්සාහය තමයි උපාදානීය කියන්නේ. උපාදානීය කියන්නේ ආස්වාදයේ දෙනෙමි. ආස්වාදී නිසා ආස්වාදී දෙන වස්තුව තවාසතු කර ගැනීමට වද කර ගැනීමට කරන්නා වූ විහෙත. ඒක දුකයි. ඒකයි උපාදාන ස්කන්ධය දුකයි කියන්නේ. අපි දැන් උපාදානීය කියන්නේ සුවේ කියලා ගත්තොත් වරද්ද ගන්නවා. උපාදාන කරන්න විහෙත උනේ සුව නිසා. සුවේ නැමැති මායාව නිසා. ඒ මායා මරවුල නිසා තමයි සත්‍යය පොරොඹවන්නේ කොච්චර හරි උපාදාන කරවන්නේ. නේද? රූප අත්හරින්න නැතුව අල්ලා ගන්නවා. රූපයන්ගෙන් යුද්ධ වෙලා හටගත්ත ලෝකේ අත්හරින්නේ අල්ලා ගන්නවා. මම කරගන්න හදනවා, මගේ කරගන්න හදනවා. ඉදව අරගෙන ඉදව මගේ කරගන්න මම කරගන්න කටු සම්බි ගහලා වට කරලා ඔක්කොම කරලා වැදලා ඔක්කොම කරලා ඒක එහෙම දෙන්න බෑ කියලා නීති නීති බලලා ඔක්කොම කරේන්නේ. පැත්ත පළාතට ඉන්න දෙන්නේ අඩිය ගහන දෙන්නේ හතර මායි දෙහෙම ගා කියකින් නිදාගල පැත්ත. එනා රූප උපාදානය. තමන්ගේ රූපය ගැන හිතනවා. ඒ බාහිර රූපත් එහෙමයි අභ්‍යන්තර රූපත් එහෙමයි. මගේ ශරීරයේ හැඩවැඩට තියා ගන්න ඕනේ මම හතර කණ්ඩ බොණ්ඩ ඕනේ. මේ අහවල් පොතේ තියෙන දේ උඩ කාල දේ හරියන්නේ නැහැ. ඒතර මායි ඌනේ මේ මහත් දෙන්නේ මම නෙමෙයි මහත් දෙන්නේ ඒක. ඒකට මේ මායි මහත් දෙන්නෝට හැඩ ගැහෙන්න ඕනේ. ඉතින් එහෙමගේ තමන්ගේ ශරීරය උපාදාන කරගන්න. ඒක උපාදාන කියන විහිස වෙයි. මොකද ලස්සන ගතියක ප්‍රියයි මනාව. ඔය බලාපොරොත්තුනේ තරුණ වෙලා ඉන්නේ ලස්සන වෙලා ඉන්නේ ඒ රූපිය හැඩතලලා තියවවත් ගන්න. තමන් ඕන හැටියට දින ප්‍රියමනාපින් පවත් ගන්න. නව බැරි දයක් කරන්න හදලා හිටන් ඉතින් රූපිය. මෙච්චර දැල්ලුවා ඔක්කොම කළා හැඩ වැඩ ගහන්න කොහොම බලා ගහම මොකද කන්නාඩිය මුන බලලා දැන් හතරම කැඩි වෙලා වෙච්ච දේක හැටි ඉතින් ආයෙත් දුක් වෙනවා ඒක කොරණ වෙරදියා කොරණ හදලා අකවද හරි දුකලපත් වෙනවා මිස ඒ මට්ටවර දුක් වෙනවා මිස ඒකෙන් මිදීමක් හටගන්නේ නැහැ මේ කැඩෙන දේ කැඩෙත බිඳෙන හැම දේ බිඳෙත නැහෙන දේ නැහෙත අතර මිදුනම දුකෙන් මිදෙත දැන් ඕක නැති වෙන්නේ උපාදානිය නැත්නම් රූප උපාදානිය කැඩෙන දේ දකින්න විදිර විනාශ වෙන දේ දකින්න නැහෙන දේ දකින්න ඉතින් ඔක අල්ලගෙන ඉන්දිය හැදුවර කරන්න බැරි බව දකින්න ඔය යථාභෝධය ලැබුණා ඔකට නිවන් මඟ නිවන් දකින්න ඒකත් ඇති අතරෙ මුදුරාම නුගේ දුකෙන් අතර නිකම් බිඳෙන්නේ නැහැ කැඩෙන හැටි බිඳෙන හැටි වැළඳෙන හැටි ඒක ධර්මතාවය ක්‍රේ දින හැටි කැමිසිය පාපන්නේ දොර බැරි හැටි ධර්මානුකූලව දකින්න ඕන ඉතින් මේ ටික දැක්කම මොනවා කරන්නද ඉතින් බැරි දේ බෑනේ පුළුවන් දෙයක් මේ හදන්න හදන්න මොකද කරන්නේ වාචිතයන් එක අවතන්න පුළුවයි වාචිතයන් කයක් කරින් තමු කරන්න දොල පුළුවයි මේ වැඩි දේ වෙන්නේ ඒක රුමේනි ඒක ධර්මතාවය ඉන්නේ එහෙම ධර්මානුකූලව දකින්න ඕනේ එහෙම දකින්නකොට අන්න අර කියන විදර්ශනාව ඒක කරා රූපියන්ගේ ප්‍රිය ප්‍රිය භාවය ඇතුළේ හිතේට පටන් ගන්නවා ප්‍රිය හිඳුනහම මේකට පටන් ගන්නවා මේකට විදම දුක හැබැයි විද දුකම තුලා එනවා ලස්සන හැවටින බයහක වැඩක් කරන්නේ මම ලැහැත්ති ඉතින් හැඩ වැඩ වෙන්න හැදුවේ ඒකයි. මේ වෙඩිය දකින්නකොට මාලා ගන්ධ විරේ වෙන ධාරණ වන්න විගසනහකට යනවා. ඔබ කරගන්නකම් ශික්ෂා පදයක් හැකෙන්න මනස හික්මව ගන්න. ඔබට ඉඩ දෙන්නේ අර බ්ලක්ඩ වෙන්න හදමු මල් ගඳ විලවුන් දරන්න සරසන් අලුතෙන් පුරවන්න දඟලු දෙගලී ඉන්න නිසා. උන්නගේ කාය සංකාර. අර රාග විඥානිය වැඩිවා. වඩපු රාග විඥානිය බලවත් වෙලා තියෙනකන් ඒවට ආහාර දෙන්නකම්. ඇත්ත වෙන්න ඉඩ දෙන්නේ. ඒක නිසා ශික්ෂාවලියක් වශයෙන් මල් ගඳ විලවුන් දැනීම සැරසීම අලුතෙන් පිරවීම ආදී ඒ වෙන්ගල ආහාරනාස්තු ශික්ෂණය වෙනවා ආහාරනාස්තු නම් විඥාන විඥාන වලට ආහාර නැහැ විඥාන දුර්වල වෙනවා විඥානියගේ බලය ක්‍රියාත්මක කරන්න බැහැ යථාර්ථයේ දැන් අවස්ථාව වෙනවා හවුතලේ හැදෙනවා දැන් කැඩෙන දේවල් විඥාන දේවල් දී මේවා කියලා දකින්නකොට මනසේ වැටහෙනවා අනේ වැටුණාට පස්සේ විඥාන විරෝධ කරන්න කවුච්චේද කරන්න අවස්ථාව ලැබෙනවා
එතන මාර්ගය වෙන්නේ. ඉතින් තදංග විස්කම්බන වශයෙන් වත් කර ගැනීමේදී මුලට පටන් ගන්නකොට අර විදිහට සිග්ම ගන්න. මුලින් ශික්ෂණය වෙලා යථාභෝධය තුලින් අතරේ සමුච්ඡේදය කරනවා. ඒ ඔතන විතර කර ගන්න ඕන. ඊට පස්සේ ගන්ධට නේද ඇඳ ඇඟ සුවඳ කරන්නේ. සායත නේද රසුණු සුභක් කන්න විදිහකට තිබි. ලස්සන වෙන්නේ නෙමෙයි. බඩගින් නිඳ කරන්නේ නැහැ. ඇලතර වැඩි කඳ වැඩි හිඳ කෑවත් අපිරියව වමන යනවා. ඒකෙන් ඉඳන් මේ කන්නේ විදිහට ගමන් කරනවා නෙමෙයි. අසවලට රස පරමාර්ථයක මේ කරනවා නෙමෙයි. බඩගින් ඉඳන් මේ කරා. ඉත ගඳ ගහන ඉඳන් මේ ඇඟ සුවඳ කරා. හොඳ හේකල මේ සුවඳ කෙන්නේ නැහැ නෙමෙයි. අදහස කරනවා සුවඳක් පාවිච්චි කරනවා. ආහාරයක් ගන්නවා. අදහස වෙනස් වෙනවා. ලෙඩට වේති මේ මෙලොව සතුන්නේ. නැද ලෙඩට වේති නෑ. මේ ලෙඩුලේ. ගඳ ගහන්නේ ලෙඩක් නෑ. බඩගිනින් මේක ලෙඩක් නෑ. බඩගිනින් නැත්නම් ගඳ ගහන්නේ නැත්නම් ලෙඩේ නෑ. මේ මෙලවලකට සාතු වෙන එක නෑ. මේක හොඳ කෙනෙක් කොහොමද? අනේ ධර්මානුකූලද කියන්නේ. කොහොමද මීට සැප එකයි හිතන්නේ? ධර්මානුකූල අදහස තේරෙන්නේ නෑ. අර විඥාන බලවත් වෙනා මුල අදහස දිනකම්. විඥාන මිල කර ගැනීමට ඒකට අවශ්‍ය කරන්නා වූ මූල ධර්මයේ තේරුම් අරගෙන සංවර කර ගන්න ඕනේ. සංවර සුද්ධිය. මේ ප්‍රමිත සුද්ධ කර ගන්න ඕනේ. එතකන් ඒ කවිය කොච්චර කියේ කියත් අර්ථය තේරෙන්නේ නැහැ. අර සංවර වෙච්ච කෙනාට යථාභෝධයේ හේතු වහන්නා ලැබෙනවා. ඒක වෙලක් ඇති සුවඳ ගන්න කෙනා අවතන. ගඳ ගන්නට උනහරි ගන්නවා නම් ගන්නවා. සුවඳ පස්සේ හබා යන කෙනා අවතන. සුවඳ කියන බලාපොරොත්තු වෙන කෙනා සුවඳ පස්සේ හබා යනවා. ගඳ ගන්න ඉඳ සුවඳ කර ගන්න කෙනා මොනවා හරි ගවන්නේ නැහැ. නාවගත ගඳ අර ගන්න පුළුවන් ඒක කර ගන්න. ඉය කරන්නේ අනික් කාටේ හවදද? ගඳ ගහන ප්ලන් කායක කරදරයි. මඩක් කරදරයි. මොනවා කරන්නේ මේ ලෙඩ ගොඩක් නෙමෙයික? ගඳ ගහනද මේ කයි හැටි හරෝ දුවාලි හරෝ ගඳ ගහනවා වගේ මේකත් තුවාලයක් වගේ ධර්මානුකූලව දකින්න පටන් ගන්නවා. මේ ශාරීරියේ ගඩක් වගේ පොලක් වගේ දකින්න කියනවා. උලක් වගේ දකින්න කියනවා. හැමදේම ඇනෙන්නේ. පිදෙනවා. එහෙම එකක් නෙදියේ. මේ මේක හොර හඩයක් ඇති වෙන්නේ. එහෙම කියා දකින්න කියනවා. එහෙම දැකලා මුදු වෙනවනේ මේ කය කියන්නේ ආදීනව ගොඩක් කියලා දකින්න. කය ආදීනව වශයෙන් දැක්කහම ප්‍රිය භාවයේ හිඳිර යනවා. ප්‍රිය භාවයේ හිඳිර හම් දුක දකින්න කයි. ඒක වනායි කයි භාවයේ. මේ කය යම් දවසක නැද්ද? එදාට කයි දිහා විඳ දුක නිදාන. ඒක සුවයි. අන නිවන් සුවයි. විජය සුවයක් නෙමෙයි. ඔය ප්‍රමිත සුව දකින්න ඕනේ.